COVID ව්‍යාප්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔබට වාර්තා කිරීමට පෙර අප පළමුවෙන් යොමු වෙනවා ඇමරිකානු ජනාධිපතිවරණය වෙත. කවුද මීළඟ වසර 5ට ඇමරිකාවේ ජනාධිපති? ලොව බලවත ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපතයේ භාරකාරීත්වය මීළඟ වසර 5 සඳහා පැවරෙන්නේ කාටද යන්න දැන් තීරණය වෙමින් තිබෙනවා. මිලියන 100කට ආසන්න ඡන්දදායකින්ගේ තීරණය අනුව මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුරාපේක්ෂක ජෝ බයිඩන්. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන් මේ වන විට ඡන්ද විද්‍යාල 238ක් ලබාගෙන ඇති බවයි. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 213ක් ලබාගෙන තිබෙනවා. ඇමරිකාව ඡන්ද විද්‍යාල 538කින් සමන්විත අතර ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 270ක බලය තහවුරු කරගත යුතුයි. ටෙක්සාස්, ෆ්ලොරිඩා ඇතුළු තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක බලය තහවුරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. වොෂින්ටන්, කැලිෆෝනියා, කොලොරාඩෝ ඇතුළු ප්‍රාන්ත රැසක බලය හිමි වුණේ ජෝ බයිඩන්ටයි. 78 හැවිරිදි ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත හොත් ඔහු ඇමරිකානු ජනාධිපති ධූරය දරන වයස්ගතම තැනැත්තා බවට පත්වනු ඇති. එසේ වුවහොත් බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ජය ලබන්නේ වසර 28කට පසුවයි. ජෝ බයිඩන් ජය ලබයිද? අවසාන ප්‍රතිඵලය තාම නිකුත් වෙලා නැහැ. ජෝ බයිඩන් ජය ලබයිද කියලා තමයි අහන්නේ. අපිට හිතෙන්නේ ජෝ බයිඩන් චතුරංග ජය ලබන එකක් නැහැ කියලා. මොකද තවත් වැදගත් ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵලය නිකුත් වීමට නියමිතව තිබෙනවා. මේ ප්‍රතිඵලවල දැනට ගණන් කරලා තියෙන ඡන්ද ප්‍රමාණය අනුව වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය වෙනස් වෙයි කියන එක තමයි මගේ නම් අදහස. වසන්ත කරගාඩුවට කාරණේ වන්නේ ඔබත් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් හිතන මානසිකත්වයෙන්ම හිතන එක. මම මෙහෙම කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔබ කියන ඔය මම ජෝ බයිඩන් හිතන විදිහට නෙමෙයි ඇමරිකාවේ ජනතාව හිතන විදිහට හිතුවොත් මේ අපි කතා කරන මේ බැටල් ග්‍රවුන්ඩ් ස්ටේට්ස් කියන මේ ඉතුරු වෙලා තියෙන ස්ටේට්ස් පහ ගත්තොත් එහෙම අපි දන්නවා දැනටමත් මේ අවස්ථාව වෙනුවට අපි දෙන්න මේ කතා කරන මේ අවස්ථාව වෙනුවටත් කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වැඩි බහුතරයක් ලැබිලා තිබ්බ විස්කොන්සින් කියන ප්‍රාන්තය මේ වන විටත් අනිත් පැත්තට, ඒ කියන්නේ ජෝ බයිඩන් මහත්තයාගේ පැත්තට හැරමින් පවතිනවා. ඔබ කියන්න ප්‍රතිඵල නිකුත් වෙන්න තියෙන ප්‍රාන්ත මොනවද කියලා? විස්කොන්සින් ප්‍රාන්තය, මිචිගන් ප්‍රාන්තය, පෙන්සිල්වේනියා, නෝත් කැරලයිනා සහ ජෝර්ජියා. මේ මේ ප්‍රාන්ත කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඔව්. පහෙන් වැදගත්ම මේ පහම වැදගත් නැත්නම් මේ කීපය වැදගත්. ඇත්තරම මේ වැදගත්කමනුත් වඩාත් වැදගත් වන්නේ මේ ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා කියන ප්‍රාන්ත දෙක ඔබට පේනවා. මේ ඔබ අපි කලින් ඔබ කියන විදිහටම දැන් ඔබ කතා කරපු මේ මේ ප්‍රාන්තේ වැදගත් නැහැ. නැහැ, වැදගත් වෙන්නේ මේ හේතුව නිසා. වසන්ත මට ඔබට පෙන්වන්න පුළුවන්. අපි මෙතන ගත්තොත් එහෙම දැනට මේ අවස්ථාව වන විට මේ ආශ්‍රිතව දැන් අපි දන්නවනේ මේ ප්‍රකාශිත ඡන්ද වලින් 100ට ගාණක් තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ කියලා. මේ ඡන්ද ප්‍රමාණය ඉදිරිපත් කරද්දී අපිට කියන්න පුළුවන් මේ සමහර ඡන්ද කොට්ටාසවල මුළු ඡන්ද ප්‍රමාණය ඉදිරිපත් වෙලා නැහැ. 160 ගාණක්, 170 ගාණක් තමයි ඡන්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරන මේ වෙලාව වන විටත් මේ විස්කොන්සින් කියන ප්‍රාන්තයේ 95%ක් ඡන්ද ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගණන් කරලා තියෙනවා. එතකොට මේ ඒක නිසා තමයි 49.6%ක් ජෝ බයිඩන් මහත්තයාගේ පැත්තට තියෙනවා කියලා දැන් කියන්න පුළුවන්. නමුත් ඔබ ඔය කියන වැදගත් කියලා හඳුන්වන ප්‍රාන්තවලින් ප්‍රධානතම ප්‍රාන්තය වෙන ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා වල මේ අවස්ථාවේ ජෝර්ජියා වල 94ක් තියෙද්දි පෙන්සිල්වේනියා වල මෙන්න මේ ආකාරයට 64යි තියෙන්නේ. එතකොට මේ 64 චතුරංග බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා වල 55.8%ක වැඩි ගැප් එකකින් ඉන්නේ. ඔබ කියන එක හරි වසන්ත. නමුත් ඔබ හිතන්නේ නැද්ද පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා කියන ප්‍රාන්ත දෙක ජය ගන්න අපේක්ෂකයා ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා කියලා? මොකද ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ දැස බලද්දී අපි දැකලා තියෙන දෙයක් තමයි මෙන්න මේ ප්‍රාන්ත දෙක තමයි වැදගත්. පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා කියන ප්‍රාන්ත දෙක අනිවාර්යයෙන්ම ජය ගන්න කෙනා බොහෝ වෙලාවට ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා. 100%ක් එකගයි. නමුත් දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ මම කියන මේ මම මේ කියන කරුණට අදාළ වෙන්නේ මේ ප්‍රාන්තයේ විශේෂම පෙන්සිල්වේනියා කියන ප්‍රාන්තේ. මම ඔබට කලින් පෙන්නවා 64%ක් කියන්නේ තව 130 ගානක් තියෙද්දි මේ ප්‍රමාණය ටිප් වෙන්න පුළුවන්. මම හිතනවා විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත්වරක් ලෝකයේ කොහොම හිතුවත් ඇමරිකානු ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගනී කියලා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ට්‍රම්ප් තමන්ගේ පාලන කාලය තුළ ඇමරිකාව චීන ව්‍යාප්තවාදයෙන් ඔහු ගලව ගන්නවා. චීනය ඇමරිකාව නතු කරගෙන හිටියේ, ඇමරිකානු සමාගම් නතු කරගෙන හිටියේ, ඇමරිකානුවන්ට රැකියා නැති තත්ත්වයකට පත්වලා තිබේ. නමුත් ඔහු යලිත් ඇමරිකාව තුළ ඇමරිකාව ඇති කරනවා. මං හිතන්නේ ඇමරිකානුවන් මේ නිසා වසන් ඔබේ ජනාධිපතිවරයා මම ගරු කරාට ඔබේ මතය පිළිගත යුතු නැහැ.
මම පිළිගතු යුතු නැහැ. මම එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි කියලා මම ඔබට කියන්නම්. පළවෙනි ඡන්ද වාරයේදී අපිට මතකයි මොකක්ද උනේ කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ඡන්දයෙන් ඉදිරිපත් වුණාම රුසියාවෙන් ඡන්දය කරා කියලා දැඩි ලෙස ඔහුට චෝදනා එල්ල වුණා. FBI එක විසින් චෝදනා කරා. තාම ඔප්පු කරලා නැහැ. ඔප්පු කරලා නැහැ. එහෙම ඒ ඒ ඒ තර්කයෙන් තමයි ලංකාවේ කට්ටියත් කියන්නේ. ඔබත් ඔය ලංකාවේ තර්කෙමයි කියන්නේ. ඇමරිකාවෙත් එහෙම කියන්න බෑ. වසන්ත ඊට පස්සේ ගත්තාම Black Lives Matter අපිට මත අමතක කරන්න බෑ. මේ මාස ගාණක් ඇමරිකාවේ තිබ්බ තත්ත්වය, කළු ජාති ගැන්ඩේ රහිම තිබුණ තත්ත්වය, ඒ සියලු දේ උනේ ඩොනල්ඩ් ට්‍රම්ප් නායකයා විදිහට ඒ රටේ ඉද්දි. හැබැයි චතුරංග අපිට අමතක කරන්න බෑ කළු ජාතිකෙක් වෙච්ච බැරක් ඔබාමා ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරයා විදිහට පත්වලා හිටින්දි ඇමරිකාව තුල ඔය කියන සිදුවීම් නොවුනට ලෝකේ බොහෝ රටවල් වලට වෙච්ච දේවල් ලෝකේ අත් විඳලා තියෙනවා. ඇමරිකාව අපිට ඇයි අපි ඇමරිකාව ගැන කතා කරන්නේ චතුරංග? ඇමරිකාව වෙනත් රටවල් වලට කරන බලපෑම කොයි වගේද? ලෝක බලවතෙක් විදියට ආර්ථිකයට සහ වෙනත් කාරණාවලට ඔවුන් දක්වන දායකත්වය සහ බලපෑම කොයි වගේද කියලා අපි දන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ලෝකයේ අනික් රටවල් වලට වෙච්ච බලපෑම පිළිබඳව තියෙන බොහොම අඩු නෑ. ඒ ඔබේ මතය, ඒ ඔබේ මතය. ඒක එහෙම කියන්නේ ඔබට පිළිගන්න කියලා මම මේ ඔබට පැහැදිලි කරලා දෙන්න. නෑ අනිවාර්යයෙන්ම ඔබ එහෙම කිව්වට මැද පෙරදිග ප්‍රශ්නයට මොකද උනේ කියලා අපි දන්නවා. ශ්‍රී ලංකාව වගේ රටවලුත්, ඒ වගේම මේ නිදහස් ඉන්දු පැසිෆික් කලාපයේ හරහා මේ දකුණු ආසියාවේ රටවලුත් ඉතාමත් يعني ඇමරිකාවත් එක්ක ගනුදෙනු කිරීමේදී පොඩ්ඩක් කල්පනාවෙන් තමයි ගනුදෙනු කරන්න ගත්තේ. ඒ ඔක්කොම උනේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාලේ. ඔබ කිව්වා ඇමරිකාවේ ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් අවශ්‍යයි කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම ඔබට කියන්නේ. කොවිඩ් වලින් දැනට වැඩියෙන්ම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ ඇමරිකාවේ. ඒ උනේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යමගේ කලමනාකාරීත්වයේ හැකියාව නොහැකියාවද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඔබ ඔය කියන තර්කයේ මම පිළිගන්න නම් මට මේකට වසන්ත ඔබට උත්තරයක් දෙන්න වෙනවා. ඒ උත්තරේ තමයි මේ ගිය 2016 මැතිවරණයේ වෙලාවේ, කියන්නේ කලින් ජනාධිපතිවරණයක් තියෙන වෙලාවේ ඇරිසෝනා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කරන්නේ. මේ අපි දන්නවා මේ පාර නැගෙනහිර ඇමරිකාවේ නැගෙනහිර කෑල්ලට අපි බ්ලූ බෙල්ට් එක කියලා කියනවා ඩෙමොක්‍රැටික්ස් ඩෙමොක්‍රැට්ස් පක්ෂයේ දින නිසා. නමුත් ඇරිසෝනා ප්‍රාන්තය මේ පාර වෙනස් වෙනවා ජෝ බයිඩන් මහත්තයාට ෆේවර් විදිහට. එතකොට ඔබ කියන තර්කය පිළිගන්න නම් මේ තර්කය පිළිගන්න බැරි. මොකද ඇමරිකාවේ ඇරිසෝනා වගේ ප්‍රාන්තයක මුළු ඇමරිකාවම තක්සේරු කරන්න ඇරිසෝනාවත් එක ප්‍රාන්තයක් නේද වසන්ත? ඒ තියෙන ජනතාව. හරි. නමුත් මුළු ඇමරිකාවම ඒන් තක්සේරුවට ලක් කරන්න එපා. And all of a sudden everything just stopped. This is a fraud. On the American public. එකපාර ඔක්කොම නතර වුණා. මේක ඇමරිකානු ජනතාවට කරපු වංචාවක්. අපේ රටට විශාල කැලලක්. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරන්න හිටියේ. Our goal now is to ensure the integrity. ඇත්තටම කියනවා නම් අපි මේ ඡන්දය ජයග්‍රහණය කළා. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න. ඒ සඳහා නීතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා අපි ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යනවා. අපිට ඕනේ මේ ඡන්දය ප්‍රකාශ කිරීම නවත්වන්න. උදෑසන 4ටත් ඡන්ද එකතු කිරීම සම්බන්ධයෙන් අපි විරුද්ධයි. වසන්ත හරියට නඩන්න බැරි මිනිස්සයා පොළොව ඇදයි කියනවා වගේ ඡන්ද ක්‍රමයට ඇඟිලි දික් කළ වැඩක් නැහැ. අපි බලමු ජෝ බයිඩන් මහත්තයා මොකද්ද මේ ආ සම්බන්ධව ප්‍රකාශ කරලා හිටියේ කියලා. අපිට සතුටුයි අපි ඉන්න තැනගෙන. අපිට විශ්වාසයි අප දැන් ජයග්‍රහණයේ මාවතට යොමු වෙ ඇති බව. අපි මේ ගැන දන්නේ මීට පෙර ලැබුණු ඡන්ද හා තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින්. අපි ඉවසලිමත් යුතුයි. ඡන්දය අවසන් වන්නේ අවසන් ඡන්දයක් ගණන් කිරීමෙන් පසුයි. ඡන්දය ජයගත්තේ කවුද කියලා ප්‍රකාශ කරන එක මගේවත් ට්‍රම්ප්ගේවත් කාර්යය නෙවෙයි. ඒකල යුත්තේ ඇමරිකානු ජනතාවයි. ඒත් මට මේ ප්‍රතිඵලය ගැන සුබවාදී හැඟීමක් තියෙනවා. මම හිතනවා ඇමරිකාව ජනතාව ජෝ බයිඩන් තෝරාගෙන ඇති කියලා මේ වෙනකොට. මම හිතනවා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවෙනි වතාවටත් තෝරාගෙන ඇති කියලා.